අපි අද ගිනුම් කරන පන්තියේ ප්‍රශ්න අංක 7 ඉඳලා ඉස්සරහට සාකච්ඡා කරන්න තියෙන්නේ. දැන් අපිට ටිකක් සරල ගණන් කීපයක් තියෙන්නේ. ප්‍රශ්න අංක 7 දී මේක අපි ප්‍රශ්න අංක 7ද ප්‍රශ්න අංක 6 නේද? සෝරි ප්‍රශ්න අංක 7. ප්‍රශ්න අංක 7 නේද කියන්නේ? ප්‍රශ්න අංක 7 දී අපිට තිබෙනවා ඉෂාරගේ ව්‍යාපාරයේ ආරම්භක මාසයේ සිට වූ ගන්ධරෝ කිහිපයක් දීලා මුලින්ම වත්කම් සමානයි ප්‍රාග්ධන එකතු කිරීම වගකීම් සමීකරණයෙන් මෙතරතුරු දක්වන්න කියනවා අංක 2 විදියට තියෙනවා ගන්ධරෝ ලෙජරේ පිටපත් කරලා ශේෂ පිරික්සමක් හදන්න කියලා හරි අපි වැඩේ පටන් ගමු ඊට කලින් මම පොඩි දෙයක් කියන්න තියෙනවා දැන් ඔන්ලයින් පන්තියේ ඉන්න ළමයිගෙන් අහුවම කිව්වා දැන් රෙකෝඩින් බලන්නට කියන්නේ අපි සමීකරණ දෙකක් භාවිත කරනවා දැනට ගන්ධරෝ වාර්තා කරන්න එකක් මූලික ගිණුම් සමීකරණය අනිත් එක අර විස්තරණය කර පද පහක් තියෙන සමීකරණය. එතෙන්දී මේ සමීකරණ දෙකේදී ආදායම හා වියදම දක්වීම සමීකරණ දෙකෙන් එකිනෙකට වෙනස් වෙනවා. මූලික ගිණුම් සමීකරණයේදී ආදායම ප්‍රාග්ධනයට එකතු වෙනවා වියදම් ප්‍රාග්ධනයෙන් අඩු වෙනවා. හැබැයි අර පද පහේ සමීකරණයේදී ආදායම වෙනම දක්වනවා වියදම් වෙනම දක්වනවා. ඒ හැරෙන්න හිමි සෝරි මමද වගකීම් වත්කම් සඳහා සිදුවන බලපෑමේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ කියන්නේ එකම ප්‍රශ්නය ආකාර දෙකකට හදද්දි උත්තර ටිකක් වෙනස් වෙනවා. ඒක ඒ තරම්මම ගැටුවක් කරගන්න එපා. හරි අපි ප්‍රශ්න අංක 7ට ගියොතින් ප්‍රශ්න අංක 7 අපිට කියනවා මුලින්ම මූලික ගිණුම් සමීකරණයේ තොරතුරු දැක්වීම කරන්න කියලා. මම බෝඩ් එකේ හැමනම් මූලික ගිණුම් සමීකරණය ලියාගෙන ඔයා එක්කම තොරතුරු වාර්තා කරන්න. සමීකරණය ලියනවා වත්කම් සමානයි ප්‍රාග්ධන එකතු කිරීම වගකීම්. අපි වැඩ කරන්නේ රුපියල් 1000 සංඛ්‍යාවලින්. එහෙනම් රුපියල් 1000 වලින් කියලා උඩින්ම ලියන්නත් ඕන. හරි මම පොඩි වෙලාවක් දෙන්නම් ඔයාට වගේ උත්තරය කලින්ම සූදානම් කරගන්න. දැන් රෙකෝඩින් බලන අය රෙකෝඩින් දින අතර කරලා ප්‍රශ්න අංක 7 තනියම සමීකරණේ වර්තා කරන්න. ඊළඟට උත්තරේ චෙක් කරගන්න. හරි. දැන් මම ඔයා එක්ක ප්‍රශ්න අංක 7 විසඳන්නම්. ප්‍රශ්න අංක 7 දී අපිට මුලින්ම කියනවා රුපියල් 105ක් යදා ව්‍යාපාරය ආරම්භ කරන බව. එයා දන්නවා ව්‍යාපාරයට මුදල් ලැබුණම ඒක ව්‍යාපාරයේ මුදල් වත්කමේ වැඩිවීමක් ලෙස දක්වනවා. එතෙන්දී ඔන්න මං වත්කම් වලට එකතු කරගන්නවා 105. මේ තමයි මුදලේ වැඩිවීම. වැඩක් නැහැ. හරි මුදලේ වැඩිවීම 105 කම්මලට කිතු කරනවා දැන් මේක විත්ත බලපෑමක් තියෙනවා ව්‍යාපාරයට මේ වතාවේ මුදල් ලැබෙන්නේ අයිතිකරුගෙන් අනාගතයේ අයිතිකරුගේ මුදල ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙනවා එතකොට ව්‍යාපාරය විසින් අපි වැඩ කරන ව්‍යාපාරය පැත්තෙන් ව්‍යාපාරය විසින් අයිතිකරුවාට ගෙවන්න තියෙන ශේෂය කියන ප්‍රාර්ථනය කියලා ඒ අනුව ගෙවන්න තියෙන ශේෂය ව්‍යාපාරය කියන පුද්ගලයා විසින් අයිතිකරුවාට ගෙවන්න තියෙන ශේෂය. ඒ කියන්නේ ප්‍රාප්තන්නේ නැත්නම් හිමිකම 105කින් වැඩි වෙනවා. ඊළඟට 1.3. 1.3 ණයට ගැනුම් රුපියල් 50000. මේකේ තේරුම ව්‍යාපාරයේ තබා ගන්න. ඒ කියන්නේ පාවිච්චි නෙවෙයි. නැවත විකිණීමේ අරමුණින් බාහන තොගයක් ගන්නවා ණයට. එතෙන්දී ඒක තොගවත්කමේ වැඩිවීමක්. එහෙනම් මම තොගවත්කමට එකතු කරගන්නවා 50000. දෙවනි බලපෑම මේක ගත්තේ ණයට. එහෙනම් මේ තොගවත්කමේ වටිනාකම අනාගතේ ණය හිමියාට මුදලින් ගෙවන්න. ඒ ගෙවන්න තියෙන ශේෂය අපි කියනවා වගකීමක් කියලා. ඒ අනුව වගකීම වැඩි වෙනවා 50කින්. මෙන්න තොගයක් ණයට ගත්තම විත්ත බලපෑම. 1.6.
නයට විකුණුම් රුපියල් 80000. දැන් මේකේ තේරුම අපේ විකුණුම් ආදායම. දැන් ඔයාට හිතෙන්න පුළුවන් එතකොට තොගේ අඩු වෙනවා නේද කියලා. ඔව් තොගේ අඩු වෙනවා. හැබැයි මම මෙතෙන්ට දීලා තියෙන්නේ විකුණුම් ආදායම පමණ. දැන් හිතන්න මෙහෙම ළමයි. ඔයාගේ ගබඩාවේ තිබෙනවා නම් රුපියල් 80000ක තොගයක්. ආයි ගබඩාවේ තියෙන රුපියල් 80000ක තොගයක්. මේ 80000ක් වටිනා තොගේ 80000කට ඔයා විකුණනවද? ඒ කියන්නේ 80000කට මිලදී ගත්ත බාහන ටිකක් ඔයා විකුණන ඊට වඩා වැඩි අඩියක්. දැන් මම මෙතන කියනවා ණයට විකුණුම් 80000ක් කියලා. ඒකේ තේරුම මගේ විකුණුම් ආදායම. මගේ විකුණුම් ආදායම 80000. හැබැයි දැන් ඔයා ව්‍යාපාරිකයෙක් නම් ඔයා 80000කට විකුණන්නේ ඊට වඩා අඩුවෙන් මිලදී ගත්ත තොගයක් නේ නේද? දැන් අපි හිතමු මෙහෙම මම 40000කට මිලදී ගත්ත බාහන ටිකක් මගේ කබඩාවේ තිබෙනවා. අනේ මගේ 40000කට මිලදී ගත්ත බාහන මම විකුණනවා කියකරද 80000යි කියලා මිල ලකුණු කරනවා. ඒක වෙන්න පුළුවන්. එතනදී අර දැන් මගේ ප්‍රශ්නේ ඇතුලේ මගේ ගනුදෙනුව ඇතුලේ මම උපයාගත්ත විකුණුම් ආදායම සටහන් කරලා තියෙනවා. ඒ විකිණීම ගණනෙන් පාවිච්චි කරලා බරතෝගේ වටිනාකම කියලා නැහැ. ඒ වගේ ගණන් අපිට ඉස්සරහට හරු වෙනවා අපේ ටියුට් එකේදී. ඒ නිසා මෙතන මේ තොගයක් අඩු වෙනවා කියලා ලියන එක තොගයක් සැබෑවටම බාහන විකිණීමේදී අඩු වෙනවා. හැබැයි ඒක ගලපන්න ඕන අවශ්‍යත් කියන්නේ ගලපන්න ඕන වටිනාකම මම තාම දීලා නැහැ. දැන් මෙතන දෙන්නේ මම උපයාගත්ත විකුණුම් ආදායම පමණයි. ඒ අනුව දැන් මේක ණයට සිදු වෙන්නේ එහෙනම් ණය ගැතිවත්කම වැඩි වෙනවා 80000කින්. ඒ වගේමයි මුදල් වලුණත් අපි දන්නවා උපලබ්ධ සංකල්පයන්ව ආදායම් වැඩි වෙනවා 80000. ඒ කියන්නේ අපේ ගබඩාවේ තිබෙන තොගය ගල්බුරු කරුවෙක් කැවිලා අරගෙන යනවා. එතකොට අපේ තොගේ යා පරිභෝජනය කරනවා. එහෙනම් අපේ බිස්නස් එක සිදුවලා ඉවරයි. ගඳුරු සිදුවලා ඉවරයි. මුදල් ලැබුණේ නැති වුණාට. ඒ අනුව ආදායම හඳුනා ගන්නවා. කාර්බන් එකතු වෙනවා 80000. 1.8. දැන් මෙන්න මේ 80000ක ණය ගැතියගෙන් මුදලින් ලැබෙනවා රුපියල් 60000ක්. දැන් අපෙන් බාන්න මිලදී ගත්ත කෙනා අපට මුදල් ගෙවන්න පොරොන්දු වුණානේ. දැන් අපිට මුදල් ගෙවන්න ඕන කීයක්ද? 80000ක්. එයා අපට 60000ක් ගෙවීම් කරනවා. එතෙන්දි බලපෑම් දෙකක් වෙනවා. එකක් තමයි මුදල් වත්කම වැඩි වෙනවා. එහෙනම් වත්කම් වලට 60ක් එකතු කළා. දෙවනි බලපෑම ණය ගැති වත්කම අඩු වෙනවා. ඒකේ ළමයි මුදල් ලැබෙන විට ආදායම හඳුන ගන්නවද? නැහැනේ. මෙයා බාහන් අලෙවි කළේ එක වතාවක්. කීයකට අලෙවි කළේ? අලෙවි කළේ 80කට. එතකොට විකුණන විටත් ආදායම හඳුනාගෙන ණයගැතියා මුදල් ගෙවන විටත් ආදායම හඳුනාගත්තොත් උත්තරේ වැරදි. එහෙනම් ණයගැතියා මුදල් ගෙවද්දි මොකද වෙන්නේ? ඔයාගේ ව්‍යාපාරයේ මුදල් ශේෂය වැඩි වෙනවා. ණයගැතියාගෙන් ලැබෙන්න තියෙන ශේෂය අඩු වෙනවා කියලා ලියා ගන්නයි ඕනේ. ඒ 1.8 එකයි අටෙන් පසුව තියෙනවා 1.14 ගනුදෙනුවා. 1.14 සිදු වෙන්නේ විකුණුම් කොමිස්ස රුපියල් 10000ක් ගෙවීම. ඒ කියන්නේ පොරොන්දු වූ තරවකරුවෙක්ට කොමිස් ගෙවනවා රුපියල් 10000ක් ඒක වියදමක්. වියදමක් සඳහා මුදල් ගෙවුවම ව්‍යාපාරයේ මුදල් ශේෂය 10000ක් අඩු වෙනවා. වියදම් වැඩි වෙනකොට වියදම් ප්‍රාග්ධනයෙන් අඩු වෙනවා. ආදායම් ප්‍රාග්ධනයෙන් එකතු කළා මූලික සමීකරණයේදී වියදම් ප්‍රාග්ධනයේ මූලික සමීකරණයේදී අඩු වෙනවා. 1.20 1.20 සේවකයන්ට රුපියල් 25000ක වැටුපක් ගෙවනවා. ඒකත් මේ ආකාරයටම වියදමක් හට ගන්නවා. වියදමක් හට ගන්නවා නම් ඒක ප්‍රාග්ධනයෙන් අඩු වෙන හේතුවක්. මේ වතාව වැඩි වෙනවා ප්‍රාග්ධනය 25. ඒකට වැටුප් සඳහා මුදල් ගෙවුවා. මුදල් වත්කම අඩු වෙනවා 25. ඔන්න වැටුප් ගෙවීම වාර්තා කළා. 1.25 රුපියල් 5000ක ශේෂයක් බොන්ඩේ වශයෙන් ණයගැතියකින් කපා හරිනවා. මම කලින් ගණන් වලත් කියලා තියෙනවා ණයගැතියෙක්ගේ මුදල් අය කරගන්න බැරි විවිධ කාරණා තියෙනවා. ණයගැතිය මේ ගිහිල්ලා බංකොලොත් වෙලා අතුරුදහන් වෙලා නැත්නම් පොඩි ගාණක් එයා ගෙවන්නේ දිගින් දිගට මේක පැහැර හරිනවා. නඩු දාලා තියෙනවක් නැහැ පොඩි මුදලක් අය කරගන්න නඩු කියන්නේ බෑ. එහෙනම් ඒ වගේ අය කරගන්න බැරි ශේෂයන් අපි බොන්ඩේ වශයෙන් කපා හරිනවා. ඒක අපි විදමත් ලෙස සලකනවා. විත්ත බලපෑම කිව්වොත් එතෙන්දී ණය ගැතිවත්කම 5කින් අඩු වෙනවා. බොල් ණය විදම 5කින් වැඩි වෙනවා. විත්ත බලපෑම හොත් කියන්න වෙන්නේ බොල් ණය විදම වැඩි වේ ණය ගැතිවත්කම අඩු වේ. බොල් ණය විදම් වැඩි වීම මම ප්‍රාග්ධනයෙන් අනුකරලා පෙන්නනවා.
ගැටියක් අඩු වීම වත්කමක් අඩු වීමක් ලෙස වාර්තා කළා. හරි ඒ 1 එකයි 25 ඊළඟට 1යි 31 sorry 1යි 30 1යි 30 තියෙනවා භාෂා සඳහා කාර්යාල වියදම් ලෙස රුපියල් 40000ක් දරනවා. හැබැයි මුදලින් ගෙවලා තියෙන රුපියල් 30000ක් කියලා. ඒ කියන්නේ මේ මාක් කතාව. මේ ජනවාරි මාසය තුල අපි සේවාවන් ලබා ගන්නවා රුපියල් 40000ක් කාර්යාල වියදම්. ඒ කියන්නේ අපි හිතමු ලිපිතව මිලදී ගන්නවා ඊළඟට සේවකයන්ට සේවකයන්ගේ සේවය ලබා ගන්නවා. ඒ විදිහට අපි වියදම් ඇති කරගෙන තියෙනවා 40000. එහෙනම් අපිට මතකයි මෙන්න මේ සංකල්පය. උපචිත සංකල්පය. උපචිත සංකල්පය කියනවා කිසියම් වියදමක් පොත්වල වාර්තා කරාම ඒක මුදලින් ගෙවනකම් ඉන්න ඕන නැහැ කියලා නේද? ගෙව්වත් නොගෙව්වත් වියදම් පොත්වල හඳුනා ගන්න පුළුවන්. ඒ කිව්වේ දැන් ඔයා සේවකයෙක්ගෙන් සේවය ලබා ගත්තනම් මාසයක් පුරාවට එයාගේ වැටුප් වියදම හඳුනා ගන්න පුළුවන්. එයාගේ වැටුප ගෙව්වේ නැත්තම්. අපි හිතමු මෙහෙම ජනවාරි මාසයේ වැටුප ගෙවන්නේ පෙබරවාරි 10. 1 1 ඉඳලා 1 30ට වරතුරු වැඩ කරාම සේවකයන් වැටුප ගෙවන්නේ ඊළඟ මාසේ 10 වෙනිදා. නමුත් ජනවාරි 30ක වන විට මෙන්න මේ සංකල්පයට අනුව ආයතනයේ වියදම හඳුනා ගන්න පුළුවන්. මොකද උපචිත සංකල්පයෙන් අපිට තියෙනවා කිසියම් කාල සීමාවක ධර්මද වියදම් පොත්වල ලියන මුදලින් ගෙවනකම් ඉන්න ඕන නැහැ කියලා. ඒ අනුව අපේ කාර්යාලයේ වියදම ප්‍රාර්ථනෙන් අඩු කරනවා 40ක්. දැන් මේකදී බලපෑම් ලැබුවොත් මම කියන්නේ වියදම් වැඩි වෙනවා කියනවා. වියදම් වැඩි වෙනවා. වියදම් වැඩි වෙන්නේ 40කින්. හැබැයි මේ වියදම් සඳහා මුදල් ගෙවල තියෙනවා කීයද? 30000ක්. එතකොට මුදල් ශේෂය අඩු වෙනවා 30000කින්. මුදල් කියන්නේ වත්කම. එනම් වත්කම් වලින් අඩු කරලා පෙන්වන්නේ 30000ක් පමණයි. දැන් බලන්න ඔයා 40ක සේවාවන් ගන්නවා. විදුලිය වෙන්න පුළුවන්, දුරකථන සේවාව වෙන්න පුළුවන්, සේවකයන්ගේ සේවය ලබා ගැනීම වෙන්න පුළුවන්. කොහොම හරි මාසය තුල අපි දරපු වියදම් ප්‍රමාණය 40ක්. හැබැයි ඒ සඳහා අපි නිදහස් වෙන මුදලින් ගෙවලා තියෙන කීයද? 30000ක් පමණයි. ඒ අනුව තව 10000ක් ගෙවන්න නියමිතයි. ගෙවන්න තියෙන ශේෂයන් වලට අපි කියනවා මොකද්ද? වගකීමක් කියලා. ඒ අනුව වගකීම් වලට එකතු වෙනවා 10000ක්. මෙන්න අපේ සමීකරණේ අපේ ගණනකට අදාළ බලපෑම් දක්වලා අවසන් කරා. දැන් මම මේවායේ අවසාන ප්‍රතිඵලය ගන්න. එකතුව ගන්න. වගකීම් එකතු කරලා 50 10 එකතුව 60ක් කියනවා. මෙතනින් කියනවා කියන්නේ 45ක් අඩු වෙනවා 65 70 80ක් අඩු වෙනවා 80 80 ඉවත් කරාම 500ක් වෙනවා නේ දැන් මෙතන 560ක් වෙනවා බලමු 35යි 40යි 70යි 70යි 80යි 80යි 70යි 130යි නෑ 70යි 10යි 5යි 60 හරි නේද? වත්කම් එකතුව 560ක් වෙනවා. ප්‍රාර්ථනය 500ක්. වගකීම් 60ක් වෙනවා. යන මුළු එකතුව දෙපැත්ත එකතුව 560 සමාන වෙනවා. හරි. එහෙනම් මම වුණ දැන් සමීකරණයෙන් දැන් යනවා දෙවනි කොටසට. අපිට කියනවා මේ තොරතුරු අපිට ආයෙත් වාර්තා කරන්න වෙනවා තවත් විදියකට ලෙජරින්. නම් මම ඔයාට අඩුපාඩු හදා ගන්න පොඩි වෙලාවක් දීලා ඒ අතරේ මම ලෙජරේට අවශ්‍ය කිණු කීපයක් මේ පැත්තේ ඉක්ව කර ගන්නවා මුදල් ගන්න වාර්තා කරන්න ඕන මුදල් ගිනුම ඊට අමතරව ප්‍රාර්ථන ගිනුම ඕන වෙනවා තව ගැනුම් ගිනුම විකුණුම් ගිනුම ණයක ඇති ගිනුම බෝල් නයි ගිනුම කොමිස් වියදම් ගිනුම කාර්යාල වියදම් ගිනුම මේ විදිහට තව ගිනුම් කීපයක් ඕන වෙනවා අනිත් එක අපි පසුව රෝල් කරනවා හරි ඔයත් වාගේ පොත සූදානම් කරගන්න දැන් ලෙජරේ තුරුතුරු වාර්තා කරන්න ගිනුම් සූදානම් කරගන්න හරි දැන් අපි ප්‍රශ්න අංක 7 ලෙජරේ වාර්තා කරන්න සූදානම් වෙනවා මුලින්ම ජනවාරි පළවෙනිදා ගණනවත් දෙනවා මුදලින් ලක්ෂ 5ක් යදා ව්‍යාපාරය ආරම්භීම මම ඔයාට මේ වැඩේ කියලා දෙන්න කලින්
ඔයා දන්න සමීකරණයක් ලියා ගන්නවා උඩින් වත්කම් එකතු කිරීම වියදම් සමානයි ප්‍රාග්ධනය එකතු කිරීම වගකීම් එකතු කිරීම ආදාය වත්කම් හා වියදම් වැඩිවීමක් සිදු වන දිමේ හරපැත්ත ලියන්නේ අඩුවීමක් සිදු වන දිමේ බැරපැත්ත ලියන්නේ ප්‍රාග්ධනය වගකීම් ආදාය වැඩිවීම කියන්නේ බැර ලියන්නේ අඩුවීම ලියන්නේ නෙමෙයි හරපැත්ත ඕක තමයි සමීකරණයක සොරි ලෙජර් එක දිනුම් වාර්තා කරද්දී පාවිච්චි කරන්න ඕන දිත්ත සටහන් මූල ධර්මය වෙන්නේ හරි දැන් බැලුවොත්ින් පළවෙනි ගනුදෙනුව අයිතිකරු ව්‍යාපාරට මුදල් දරනවා ඉතින්දි ව්‍යාපාරයේ පැත්තෙන් මොකද්ද වෙන්නේ කියලා කල්පනා කරන්න ඕනේ හැම විටම ව්‍යාපාරයට මොකද වෙන්නේ ව්‍යාපාරට මුදල් ලැබෙනවා ඔයා දන්නවා මුදල් කියන්නේ වත්කම වත්කමක වැඩිවීම අදාළ ගිනි ලියන්න ඕනේ හර පැත්තේ මුදල් ගනු කීපයක් තියෙන නිසා මම මුදල් ගිනි වල වැඩි ඉඩක් එක් කළා මෙන්න මේ ලොකු ගිනිම නම් කරගන්නවා මුදල් ගිනිම ලෙස රුපියල් 1000 වලින් කියලා උඩින් පැත්තකින් ලියලා මම ජනවාරි එක දිනේ ලියලා ඔන්න මුදල් වැඩිවීම මුදල් ගිනිමේ හර කරගත්තා ඕනම ගණන කර තිනවා ළමයි බලපෑම් දෙකක් හෝ ඊට වඩා වැඩි ගන්න. සමහර විට බලපෑම් 3-4 වෙන්න පුළුවන්. හැබැයි අවම දෙකක්. දැන් අයිතිකරු ව්‍යාපාරට මුදල් දුන්නම දෙවනි බලපෑම තමයි ව්‍යාපාරයේ කියන පුද්ගලයා අයිතිකරු කියන පුද්ගලයාට ණය වෙනවා. ව්‍යාපාරයට මුදල් ගන්න ණයට කියලා සලකන්න ඕන අයිතිකරුගේ. එතකොට ව්‍යාපාරයේ විසින් අයිතිකරුවාට ගෙවන්න තියෙන ණය ශේෂය අපිටමක් කියනවා හිමිකම නැත්නම් ප්‍රාග්ධනය ලෙස. ඒ වැඩිවීම අදාළ ගිනිමේ ලියන්න ඕන කොහෙද බැන පැත්තේ එහෙනම් මම මෙන්න මේ ගිනිම නම් කර ගන්නවා ප්‍රාග්ධන ගිනිම කියලා එයා බැන කරනවා 500 ඔන්න මුදල් ගිනිම හරකලා ප්‍රාග්ධන ගිනිම බැන කරා දැන් මම මෙතන ලියනවා අර වෙන කෙනාගේ නම මුදල් ගිනිම ලියනවා බැන වෙන කෙනාගේ නම ප්‍රාග්ධන ඔන්න පළවෙනි සටහන අපි ඒ ආකාරයට වාර්තා කරනවා ඊළඟට 1-3 සිදු වෙනවා ණයට ගණන් ගන්නවා ණයට ගණන් ඒකේ තේරුම තොගයක් ලබා ගන්නවා ණයට තොගයක් ණයට ලබා ගත්තාම ඒ තොගේ වටිනාකම ගිණුම්ගත කරන්න පාවිච්චි කරනවා ගණන් ගිණුම ගණන් ගිණුම ඒ වගේමයි තොගේ සපයන කෙනා මුදල් ලබා ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ අපේ ව්‍යාපාරයේ තොග සපයම් කරුවාට මුදල් ගෙවන්න ඕන ඒ ගෙවන්න තියෙන අයට අපි කියනවා ණය හිමියෙක් කියලා. එයාලම මම ණය පිළිගිනීම ආරම්භ කරනවා. දැන් කලිනුත් කියව විදිහට ගණුම් ගිනීම කියන්නේ ළමයි තොග වත්කමේ වැඩිවීම ලියන ගිනීම. තොගයක් මිලදී ගත්තම තොගේ වටිනාකම වත්කමක් අපට. අයි අපේ ගවඩාවේ තොගේ තියෙනවා. අපේ ගවඩාවේ තියෙන තොගේ අපිට වත්කම. එහෙනම් දැන් තොග ශේෂය වැඩි වෙනවා. තොග ශේෂය වැඩි වෙනවා නම් වත්කම වැඩි වෙනවා නම් ඒ අදාළ ගිනීම ලියන්න ඕන කොයි පැත්තේද? අර පැත්තේ. ඒ අනුව ළමයි මෙන්න ගණන් ගිරමක් තියෙනවා තොගේ වටිනාකම ලියන්න මම එක හර කරනවා දිනය මුලින්ම ලියනවා 1-3 හර කරන ප්‍රමාණය රුපියල් 5000 ඒ වගේමයි මේක ණයට ගත්තේ ඒ කියන්නේ ගබඩාවට තොගේ ගෙනාවට මුදල් ගෙවල නැහැ තාම අපි තොගේ ගබඩාවට ගෙනාවා මුදල් ගෙවන්නේ පසුව එහෙනම් අපි මුදල් ගෙවන්න බැරි ඉන්නවා ඒ බාඩ සැපියුම් කරුවාට එයාට අපි කිව්වා ණය හිමියෙක් කියලා තමයි ණය හිමියෙක් කියන්නේ වගකීම අනිමික් කියන වගකීමක් නම් ඒ වැඩිවීම දැන් වගකීම ඉහළ යනවානේ අපේ බාඩ මිලදී ගන්නවත් එක්ක මේ අත්‍යවශ්‍ය දින බැඳීම ඉහළ යනවා වගකීම් වැඩි වෙද්දී වගකීම් කිනම මොකද කරන්න ඕනේ නැර කරන්න ඕන එහෙනම් මම ණය හිමියන්ට යනවා ඒක බැර කරනවා දිනේ 1-3 ලියලා 50000 දැන් ගිනුම් දෙකේ නම් එක ලියනවා මෙතන ලියනවා ණය හිමි ගිනුම කියලා ණය හිමි ගිනුම ලියනවා බැර වෙන එක හර වෙන එක ලියනවා ඔන්න දිත්ත සටහන් ඊළඟට 1-6 ණයට විකුණුම් ආදායම රුපියල් 80000 ණයට විකුණුම් ඒ කියන්නේ අපේ බාණ්ඩ මිලදී ගත්ත කෙනා මුදල් ගෙවල නැහැ එහෙම අපිට මුදල් ගෙවන්න බැරි ඉන්න ගනුදෙනු කරුවන් අපි කියනවා ණය ගැතියෙක් කියලා එයාලා මම ටිකක් ලොකු ගිණුමක් ආරම්භ කරනවා ණය ගැතියාවෙන් ඒ වගේම තව ගිණුමක් ආරම්භ කරනවා විකුණුම් ආදායම ලෙස අපි කොනම් ගිනම ලෙස හරි දැන් අපි දිට්ඨ සාන කොටනවා අපේ ව්‍යාපාරයට මුදල් ගෙවන්න කෙනෙක් බැදී ඉන්නවා ඒ කියන්නේ අපෙන් බාඩ මිලදී ගත්ත එයා මුදල් ගෙවන්න පසුව ගෙවන්නක් කියලා පොරොන්දු වෙනවා එහෙම කෙනෙකුට අපි කියනවා ණය ගැතියෙක් එයා අපේ
මුදල් ලැබෙන තීර ශේෂයක් කියන්නේ වත්කම අපිට මුදල් ලැබෙන තීර ශේෂයක් අපිට වත්කම දැන් වත්කම් ශේෂය වැඩි වෙනවා වත්කම් ශේෂයක් වැඩි වෙනවා නම් ඒක වත්කම් පිළිමෙල යන්නේ හර පැත්තේ එහෙනම් මම ණයගති කිරීම දැන් හර කරනවා දිනේ 1.6 1.6 ලියනවා හර පැත්තේ වටිනාකම ලියනවා 80000 ඊළඟ ප්‍රශ්නය මේ ණයගතිය හටගත්තේ ඇයි අපි භාණ්ඩ අලෙවිකල නිසා මම කලිනුත් කිව්වා භාණ්ඩ අලෙවිකලාව මුදල් ලැබුණ නැත්නම් අපට ආදායම හඳුන ගන්න පුළුවන් නේද භාණ්ඩ ලැබුණ මුදල් නොලැබීම අපේ ගැටලුවක් නෙමෙයි අපෙන් වෙන්න ඕනේ මොකද භාණ්ඩ අලෙවි කිරීම එක් කරන ඉවරයි එහෙනම් උපලබ්ධ සංකල්පයම ආදායම හඳුන ගන්න පුළුවන් මේ ආදායම ලියන දිනු ආදායම ලියන කිරීමේ ආදායම වැඩි වීම කොහොමද ලියන්නේ බලන්න ප්‍රාප්තණය වගකීම් ආදායය වැඩි වීම ලියන්නේ අදාළ කිරීමේ කොයි පැත්තද බැර පැත්තේ එහෙනම් අන්නමා විකුණුම් ගිනව බැර කරනවා දිනේ 1.6 80000 මේක තමයි ඩබලින් කියේ නායකති හර විකුණුම් මෙතන මේ වැඩ විස්තරය ලියනවා අනිත් කෙනාගේ නම බැර වෙන කෙනාගේ නම එනවා විකුණුම් කිය විකුණුම් ගිනව ලියනවා හර වෙන කෙනාගේ නම නායකති ඔන්නන බලේ කිව්ව කොට නේද 1.6 පසුව යනවා 1.8 වෙනද අටවෙනිද මොකද කරන්නේ නායකයා අපට මුදල් දෙන්නු. එතකොට අපේ මුදල් ශේෂය වැඩි වෙනවා. මුදල් කියන්නේ වත්කම වැඩි වීම මුදල් වීම හර පැත්තේ ලියනවා. දිනේ 1.8 මුදල් වැඩි වෙනවා 60කින්. එහෙනම් මුදල් වත්කම හර කරනවා මුදල් වීම හර කරනවා 60000. නායකයාගෙන් ලැබෙන්න තියෙනවා කියලා ලියාගත්ත 80000. දැන් නායකයාගෙන් ලැබෙන්න තියෙන ශේෂය වැඩි වෙද්දි හර කරනවා නම් ලැබෙන්න තියෙන ශේෂය අඩු වෙදී මොකද වෙන්නේ? ණයගති ගිනම බැර වෙන්න ඕන. යන ණයගති ගිනම 1.8 බැර කරනවා 60ක්. මෙතන ලියනවා හර වෙන කෙනා ගිනම මුදල් ගිනපට යනවා. එතන ලියනවා බැර වෙන කෙනා ගිනම ණයගති. අන්න මුදල් හර කරා ණයගති ගිනම බැර කරා. 1.8. ඊළඟට තියෙනවා 1.14 රුපියල් 10000ක් විකුණුම් කොමිස් ලෙස ගෙවනවා. ඒක මම කිව්වා අපට වියදමක් බව විකුණුම් කමිස් කියන්නේ තවත් කෙනෙකුට කරන ගෙවීමක් ඒක වියදමක් එහෙනම් මම ආරම්භ කරනවා විකුණුම් කමිස් ගිනුම තමයි විකුණුම් කමිස් විකුණුම් ගිනුමට හර කරන්න බෑ ආදායම් වෙනම පෙන්වන්න ඕන වියදම් වෙනම පෙන්වන්න ඕන විකුණුම් කමිස් කියන්නේ වියදම දැන් වියදම් වැඩි වෙනවා එතකොට වියදම් ගිනුම ලියන්නේ ඒක හර පැත්තේ දැන් දිනේ දෙනවා 1.14 ගෙවෝ ප්‍රමාණය හර කරනවා 10000ක් විකුණුම් කමිස් කිරීමේ ලියනවා බැරෙන කෙනාගේ නම මුදල් අනේ විකුණුම් කමිස් හර කරා මුදල් ගන්න බැර කරා 1.14 ඊළඟට දෙනවා 1.20 ගන්දිරුවක් සේවක රටු ගෙනවා රුපියල් 25000ක් සේවකයන්ට ගැටු එක වේදම තවත් වේදම් ගමක් ආරම්භ කරා රටු ගින්න එක 20 වෙනිද හර වෙනවා පටනාකම රුපියල් 25000ක් මුදලින් ගෙවන්නේ මුදල් ශේෂය අඩු වෙනවා මුදල් ගිනම බැර කරනවා 25000 දිනේ 1.20 25ක් බැර කරා මෙතන ලියනවා හර වෙන කෙනා ගිනම වැටු වැටු ගිනම ලියනවා බැර වෙන කෙනා ගිනම මුදල් 1.20 නේ ඊළඟට යනවා 1.30 නේද විසේ පසුව තියෙන්නේ 1.25 රුපියල් 5000ක ණයගතියකින් බොල් නැ වශයෙන් කපා හැරීමක් වෙනවා මට ඒ වෙනුවෙන් ආරම්භ කරන්න ඕන මෙතනින් ආරම්භ කරන්න නේ බොල් නැ කිනුම් ණයගතියකින් 5000ක කපා හැරීමක් වෙනවා බොල් නැ කියලා යනවා බොල් නැ කිනුම ආරම්භ කරනවා දැන් බොල් නැ කියන්නේ වේදමක් වේදන් වැඩි වීම රුපියල් 5000 බොල් නැ කිරීමේ හර පැත්ත පෙන්වන්න ඕන. මොකද
මෙන්න මේ ලොජික් එක වියදම් වැඩි වීම හර මෙයා වියදම් වීමක් එන හර කරනවා දිනේ 125 පහ මේ බොල් නැ හටගන්නේ නායකතියන් හරහා මුදලින් නෙමෙයි බොල් නැ කියන්නේ නායකතියන් විශේෂයක පහරීම එතකොට නායකති වත්කම අඩු වෙනවා නායකති වත්කම අඩු වීම නායකති කිරීමේ බර පැත්ත ලියන්න ඕනේ එහෙනම් දිනේ ලියන 125 බර කරනවා පහ දැන් මෙතන ලියනවා හර වෙන කෙනාගේ නම බොල්නාය බොල්නාය කිරීමේ ලියනවා බර වෙන කෙනාගේ නම නයි ඔන්න නායකතියගේ බොල්නාය කපා හැදීම වාර්තා කරනවා ඊළඟට 1.25 න් පසුව යනවා 1.30ට අර මාසික කාර්යාල විදන් දරලා තියෙනවා 40000ක් හැබැයි මුදලින් ගෙවලා තියෙන්නේ 30000ක් පමණයි කියලා මට මේ වෙනුවෙන් ඕන ළමයි ගිණුම් දෙකක් එකක් නම් කරගන්නවා කාර්යාල වියදම් පිණිස දෙවන ගිණුම නම් කරගන්නවා උපචිත කාර්යාල වියදම් පිණිස මම කලින් පැහැදිලි කළා වගේ උපචිත සංකල්පයට අනුව අපි මාසිකව ධර්මද කාර්යාල විදන ගිණුම් ගත කරන්න මුලින් ගෙව්වද නැද්ද කියන එක හොයන්න අවශ්‍ය නැහැ. අපි විදම දරා ඇතනම් ඒ කියන්නේ අපි සේවාව ලබාගෙන නම් විදම හඳුනා ගන්න පුළුවන්. ඒ අනුව ළමයි 1.30 නිදා කාර්යාල විදන් වශයෙන් හඳුනා ගන්න 40000. ධර්මව කියන්නේ සේවය ලබාගෙන අවසන්. භාණ්ඩයක් නම් පරිභෝජනය කරලා අවසන්. එනවා 40000ක විදමක් හඳුනා ගන්න. 40000ක විදමක් හඳුනාගත්තට ඒ වෙනුවෙන් අපි මුදලින් ගෙව්වේ 30000ක් පමණයි. එහෙනම් ඔයාගේ මුදල් ගිණුමේ මුදල් ශේෂයෙන් අඩු වෙන්නේ කීයද? 30000ක් පමණයි. මුදල් ගිණුමට යන්න දිනය ලියන්න 1.30 බැර කරන්න 30. දැන් බලන්න අපි 40ක බිල් ලබා ගත්තා. හැබැයි මුදලින් ගෙව්වේ 30යි තව ගෙවන්න තියෙනවා 10ක්. ගෙවන්න තියෙන ශේෂය කියන්නේ අපට වගකීමක්. යනවා වගකීම් වැඩිවීම බැර නේද මේ බලන්න වගකීම් වැඩිවීම බැර යනවා වගකීම් කිරීම බැර කරන්න 10000 දැන් අපි විස්තරයට කොහොමද ලියන්නේ දැන් බලන්න මුදල් ගිණුම බැර වුණා ඒ වගේමයි උපචිත වේදම් ගිණුමත් බැර වුණා ඒ දෙන්නම බැර වෙද්දී කවුද හර වෙන්නේ කාර්යාල වේදම් ගිණුම එහෙනම් කාර්යාල වේදම් ගිණුම ලියනවා බැර වෙන දෙන්න මේවා නා බැර වුණා කියනම් ලියන්න कार्यालय හර වෙන කෙනාගේ නම දැන් මුදල් ගිනම බැර වෙලා තියෙන්නේ මුදල් ගිනම 1.30 බැර වුණා ඒ බැර වෙද්දී හර වෙන කෙනාගේ නම ලියනවා කාර්යාල වේදම් හරි ඔන්න අපේ වැඩේ අවසන් මේ තවදයක් තියෙනවා අපි ශේෂ පිරික්සම හදන්න ඕන ඊට කලින් අපි ගිනුම් ප්‍රණය කරලා ඉමු මම මුදල් ගිනමෙන් පටන් ගන්නවා මුදල් ගිනමේ හර එකතුව හර පැත්ත එකතුව වැඩි වගේ පේනවා ඒ එකතුව ගන්නවා 560ක් 560ක් දෙපැත්තම ලියා ගන්නවා වැඩි එකතුව ලියනවා දැන් වාර කැල්කියුලේටර් එක අරගෙන 560ෙන් අඩු කරන්න 10කුත් 25කුත් 30කුත් වෙනස ගන්න ජනවාරි 30ක ශේෂය ලෙස ශේෂය පහළට ගෙන ගියා කියලා වෙනස ගන්න කොහොමද ගන්නෙ 560 ටයිප් කරලා ඒකෙන් අඩු කරන්න 30 25 10 එන උත්තරේ මෙතන ලියන්න එකයි කරයි තයි 305ක් වෙනවා නේද දැන් ළමයි මේ 305ක වෙනස ගන්න ජනවාරි 31 එකට අපි විස්තරයට ලියනවා එතන ශේෂය පහලට ගෙන ගියා කියන ඊළඟට 560 sorry හර පැත්තට එන්න හර පැත්ත ලියන්න ඊළඟ දිනේ එකතුට ඇරින් දිනය ලියන්න 21 ශේෂය ඉදිරියට ගෙනාවා අරගේ ලියා ගන්න 305. අගේ බැලන්ස් එක හරිය නේද? 25 minus 30. 405.
इलाट मम तनिशेषाने नायगति गिनम तुलने नायगति गिनमे वैडियकत्वे हर पैडियकत्वे असू हेटाय पहाय हेट पहाय वैडियकत्वे असू मेतन असू हेटेन असू दिपुर मेतन असू इलाक මෙතන තියෙන 60 60කුත් 5කුත් 65ක් පමණයි 80 හැදෙන තව ඕන 15ක් ඒක කරන්න කවද්ද මිනිස් ගන්න වැඩේ කරන්න කවද්ද ජනවාරි 31 ජනවාරි 31 දෙනවා ශේෂය 15ට ගෙන ගියා ශේෂය 15ට ගෙන ගියා ඒක ලිව්වේ ජනවාරි 31 එහෙනම් හර පැත්තේට එන්න දැන් පිටිවෙම් පැත්තට එන්න දිලියල යන්න ඊළඟ දවස් දෙකක් එක මුදල් ගිනම ඒකේ තියෙනවා 485ක හරශිෂ්‍ය. ඊළඟට තියෙනවා ප්‍රාග්ධන ගිනම. ප්‍රාග්ධන ගිනමේ තියෙනවා 500ක බැරශේෂයක් එක දෙවෙනි තියෙනවා. ඊළඟට තියෙනවා ගණන් ගිනම ඒකේ තියෙනවා හරශේෂය 50ක්. ඊළඟට තියෙනවා ණය හිමි ගිනම. ණය හිමි ගිනමේ බැරශේෂයක් තියෙනවා 50ක්. हर्षेष्य दहाय වැටුම් ගිනම ඒක තියෙනව හරශේෂය 25 බොල්නා ගිනම තියෙනව හරශේෂය 5 මැක්කුව ගිනුම් දෙකක් එකක් කාර්යාල වියදම් ගිනම ඒකේ හරශේෂය 40 උපචිත කාර්යාල වියදම් ගිනම තියෙනව एक बैरशेष्य दहा दया पेकत्व मान एकत्व प्रत्यम समान मेन्नो पांचे पनहाय हाय से तिहाय हाय से पत्तलिहा के नवा उतनी गत्तोत है कटाई में है पहलवाय विषय तराई हाय से हतलिहा दे प्रत्यक्ष के तुवा समान मेन्नो दया पे මූලික සමීකරණයේ වත්කම් එකතුව වට මතක විදිහට 560ක් ආවා. ඒ යගයට මේ යගය සමාන වෙනවා කියලා එකක් නැහැ. ඒක ක්‍රම දෙකක් නේ උත්තර දෙකක් නේ. මූලික ගිණුම් සමීකරණයේ දෙපැත් එකතුව සමාන වෙන්නේ එක්තරා විරත් අගයකට මෙතන සමාන වෙන්නේ තවත් අගයකට. හරි. ඒ අපි සාකච්ඡා කළේ ප්‍රශ්න අංක 7. මම එහෙනම් පොඩි වෙලාවක් වාරණ දෙන්නම් ප්‍රශ්න අංක 7 අඩුපාඩු තියවණක් හදාගන්න. ඊපස්ව අපි සාකච්ඡා කරමු ප්‍රශ්න අංක 8. අපි ස්ක්‍රීන් එකට ප්‍රශ්න අංකට තකුඩි වෙලා තින් ගන්න. හරි. ඔන්න මම දැන් එනවා ප්‍රශ්න අංක 9ට. ප්‍රශ්න අංක 9 දී
අපට සමීකරණයේ තොරතුරු වාර්තා කරන්න කියනවා මුදල් ණයගැති වී බඩු සමානයි ප්‍රාක්තනික කිරීම වගකීම් සමීකරණ. දැන් ළමයි මේකත් මූලික කිලුම් සමීකරණ. මුදල් ණයගැති වී බඩු මේ තුන්දෙනා මොනවද? වත්කම්. දැන් මේ දිහට තියෙන වත්කම් සමානයි ප්‍රාක්තනික වගකීම් සමීකරණ. හැබැයි වත්කම් අර අපේ අභ්‍යාසයේ කල්පනා ආකාරයට ප්‍රසාරණය කරලා ලියලා තියෙන එක තමයි මේකේ තියෙන එකම විශේෂත්වය. හරි 8 වෙනි ගණනනේ මුදලින් ලක්ෂ 2ක් ද රුපියල් ලක්ෂයක් වටිනා ලීබඩු යොදා ව්‍යාපාරයක් ආරම්භ කරනවා ප්‍රසංගිතා විසින්. එහෙනම් අපි ලියමු මුදල් වත්කමට වැඩි වෙන ප්‍රමාණය. ජනවාරි එක දිනය මුදල් වත්කමට එකතු වෙනවා ලක්ෂ 2ක්. ආයතනෙන් ලීබඩු ලැබෙනවා ලක්ෂයක්. එහෙනම් ළමයි මේ දෙකම ලැබෙන අයිතිකරු කියන්නේ ව්‍යාපාරයක් කියන පුද්ගලයාට අයිතිකරුවෙන් ලැබෙනවා මුදලින් ලක්ෂ 2ක් ලීබඩු වගේ ලක්ෂයක්. එහෙනම් එයා දුන්න මුළු වත්කම එකතුව කීයද? ඒක තමයි ප්‍රාර්ථනීය කියන්නේ ලක්ෂ 3ක්. ලක්ෂ 3ක් වැඩි වෙනවා. හරි. ඔන්න පළවෙනි ගණනය. ජනවාරි 5 මුදලින් ලද සේවා ආදායම 5000ක්. ළමයි සේවා ආදායමක් කියන්නේ සේවාවක් සපයලා මුදල් රුපියා ගැනීම. ආදායම බාණ්ඩ විකිණීමකින් නෙවෙයි සේවා සැපයීමකින්. මෙතනදී මුදල් ලැබෙනවා නේද? එහෙනම් මුදල් වත්කමේ වැඩිවීම කියනවා 50ක්. ආදායම් ඉහළ යාම ප්‍රාග්ධනයට ඉතුරු කරනවා 50ක්. ඔන්න ආදායම් වැඩිවීම ලියුවා 1.7. ණයට සිදු කළ සේවා ආදායම ලක්ෂයක්. පළවෙනි වතාවේ මුදල් වැඩි වුණා. හත්තරද මුදල් ලැබෙන්නේ නැහැ ණයට සේවාව සපයන්නේ. එහෙනම් දිත්ත බලපෑම මුදල් යන්නේ. අපට සේවාව ගත්ත කෙනා මුදල් ගෙවන්න පොරොන්දු වෙනවා. අපේ සේවාව දැන් ලබා ගත්ත අනාගතයේ මුදල් ගෙවන්නේ ඒ ගෙවන්න පොරොන්දු වූ අයට කියනවා ණයගැතිය කියලා. ඒ අනුව ණයගැති වත්කම වැඩි වෙනවා ලක්ෂයේ කියලා. සේවාව සපයලා අවසන් නම් මුදල් ලැබුණ නැතත් ආදායම හඳුනා ගන්න පුළුවන්. කියන ආදායම හඳුනා ගන්නවා ප්‍රාග්ධනයට ලක්ෂය. विशेष දෙවන මුදල් වත්කම අඩු වෙනවා 20ක්. ඒ වගේමයි ප්‍රචාරණය කියන්නේ වේදමක් නම් වේදම ප්‍රාග්ධනයෙන් අඩු වෙනවා 20ක්. අන දිත්ත බල නැහැ. 1.18. 1.18 ලීබඩු මිලදී ගත්තා රුපියල් 1 ලක්ෂ 80000. ලීබඩු මිලදී ගත්තා. දැන් ඕන ගැටලුවක් එන්න පුළුවන්. මේක අයිතිකරුගේ මුදලින්ද ගන්නෙ නැත්නම් ව්‍යාපාරයේ මුදලින්ද ගන්නෙ? මෙතන අයිතිකරුගේ නමක් සඳහන් වෙන්නේ නැහැ. अणुदाह එහෙනම් අපේ ව්‍යාපාරයේ මුදල් වත්කම වැඩි වෙනවා 90000ක්. ලැබෙන්න තියෙන ශේෂය ණයගැති වත්කම අඩු වෙනවා 90000ක්. ඔන්න දිත්ත වර්ගයෙන් ණයගැති අඩු වෙනවා මුදල් ශේෂය වැඩි වෙනවා 1.21 21 බොල් ණය වේදම රුපියල් 5000ක්. බොල් ණය වේදම ඒ කියන්නේ ණයගැති අංගෙන් බොල් ණය වශයෙන් 5000ක් කපා හරිනවා. එක ණයගැති ශේෂය අඩු වීම මුදලින් අඩු වෙන්නේ නැහැ ණයගැති වත්කම අඩු වෙන්නේ. එහෙනම් වේදන් අඩු සෝරි ණයගැති අඩු වීම පෙන්වනවා මේ ආකාරයට. දෙවනි බලපෑම
නායකත්වත්කම අඩුවීම හරහා වියදමක් හට ගන්නවා බොල්නේ කියන්නේ වියදමක් වියදම් වැඩි වෙද්දී ඒක ප්‍රාග්ධණයෙන් අඩු වෙන්න ඕන 1.25 මුදල් පරිත්‍යාග කිරීම රුපියල් 10000 මුදල් පරිත්‍යාග ඒ කියන්නේ ආයතනය විසින් මුදලින් කෙනෙකුට ආධාරයක් කරනවා ඒක අපට වියදමක් අපේ ආයතනය විසින් තවත් කෙනෙකුට මුදල් ප්‍රදානය කරොත් අපි කියන මුදල් පරිත්‍යාග කිරීමක් කියලා ඒක අපට වියදමක් එහෙනම් මුදලින් ලබා දෙනවා කියන්නේ මුදල් ශේෂය අඩු වෙනවා 10කින් ඔන්න මුදල් වත්කම අඩු කළා වියදමක් කියවනේ වියදම් වැඩි වෙද්දී ඒක ප්‍රාග්ධණයෙන් අඩු වෙනවා මුදල් වත්කම අඩු වෙනවා ප්‍රාග්ධණය අඩු වෙනවා දිනේ 1.30 බැංකු ණයක් ලබා ගත්තා රුපියල් ලක්ෂ 2ක් බැංකු ණය ඒක දැන් බැංකු ණයක් අපිට ලැබෙන්නේ මොනවද මුදල් බැංකුව ප්‍රදානය කරන මුදල හැබැයි මුදල දෙන්නේ අනාගතය අපි මුදල් විවරණක් කියලා පොරොන්දු වුණා දැන් මොකද බලපෑම් දෙක එකක් තමයි මුදල් වත්කම වැඩි වීම දෙවනි බලපෑම මොකද්ද අනාගතේ ලක්ෂ 2ක් බැංකුව වෙත ආයෙ ගෙවන්න ඕන වාර්ෂික වශයෙන් ඒක අපිට ගෙවන්න තියෙන දෙයක් බැඳීමක් ඒ කියන්නේ වගකීමක් එහෙනම් ළමයි බැංකුව මේ වෙතාවේ අපිට ලක්ෂ 2ක් මුදල් දෙනවා ඒ කියන්නේ මුදල් වත්කමේ ලක්ෂ 2ක වැඩි වීමක් ලැබෙනවා දෙවනි බලපෑම තමයි බැංකු ණය කියන වගකීම ලක්ෂ 2කින් වැඩි වෙනවා යනවා වගකීම වැඩි වෙනවා ලක්ෂ 2ක් ඔන්න 1.30 ගන්න දෙනවා 1.31 ලී බඩු ෂය රුපියල් 5000 ලී බඩු ෂය ෂය වීමක් කියන්නේ මොකද්ද වත්කම බඩු වීම දැන් මම කලිනුත් කිව්වා මේ ලී බඩු කියලා මෙතන මේ වත්කමක නමක් සඳහන් කරන්නේ මේක ව්‍යාපාරේ පාවිච්චිට ගන්න දෙයක් තමයි ඒ කියන්නේ විකුණන නෙමෙයි ව්‍යාපාර කටයුතු කරගෙන යද්දී ව්‍යාපාරේ පාවිච්චිට තබා ගන්න දෙයක්ල දැන් මේ ලී බඩු ව්‍යාපාරයේ විසින් පාවිච්චි කරද්දී ඒක යටි අඩු වෙනවනේ නේද? ඒ කියන්නේ ගත්ත ගානටම ආයෙ විකුණන්න බෑනේ. කාලයක් යනවා. ඒ ලී බඩු වටිනාකම අඩු වෙනවා. ඒ අගේ අඩු වීම අපේ ව්‍යාපාරයේ වියදමක් වශයෙන් හඳුනා ගන්න පුළුවන් ගිණුම් කරණයට. දැන් මේ වගේ දේපලක අගේ අඩු වීම අපි කියනවා ෂේර් වීමක් කියලා. අපි ගෙදරත් එහෙමනේ වෙන්නේ. අපි ගෙදර පාවිච්චි කරලා අල්මාරියක් ගේනවා. කුරුසටියක් ගේනවා. ඒ ගෙනල්ලා ටික කාලයක් එක භාවිතා කරලා ආයෙත් ඒව විකුණන්න බෑනේ ඒ ගානට. අගේ අඩු වෙනවා. අන්න ඒක අපි ගිනුම් කරණයේදී හඳුනා ගන්නවා අපි අඩුවන ප්‍රමාණය මොකද්ද ෂෙයර් වීමක් ලෙස දැන් මේ ව්‍යාපාරයේ පළවෙනි මාසයේ ඇතුළත අයිති කරුබෙන් ලක්ෂයක ලීබඩු ලැබුණා තව 180,000ක ලීබඩු මිලදී ගත්තා මේ සියල්ල හැම අපි අඩුවන ප්‍රමාණය තක්සේරු කරනවා 5000ක් ලෙස එක වේදමක් කියවනේ සෝරි 5000 මේ වේදමක් නම් මම මොකද කරන්න ඕන ජනවාරි 31 ඒ වියදමේ ප්‍රමාණය ප්‍රාග්ධණයෙන් අඩු කරන දෙවනි බලපෑම මතක් දැන් මේක දැන් බොල් ණය කපා හැරියොත් මොකද වෙන්නේ බොල් ණය වියදම වැඩි වුණා බොල් ණය වියදම ප්‍රාග්ධණයෙන් අඩු වුණා ණයකට විශේෂයෙන් 5000 අඩු වුණා ඒ බොල් ණය කපා හැරීම ණයකට ඒ වගේම දෙයක් තමයි ෂේර් වීම කියන්නේ එතනදී සමීකරණයේ දී බඩු ෂේප් වෙනවන්නේ වියදම් වැඩි වීමක් හා වත්කම අඩු වීමක් ලෙස මොකද මම කියුවේ ලීබඩු ෂේ වීදම වැඩි වෙනවා ලීබඩු වත්කම අඩු වෙනවා එහෙනම් ලීබඩු වත්කම් වලින් කරන කරලා පෙන්වන්න 5000 ඔන්න අපේ මූලික සමීකරණය ගන්න වාර්තා කළා ඊට මොහොතක ඉන්නේ යමු මේ කරන අපේ ලෙජර් එක ගිනුම් වල කොහොමද වාර්තා කරන්නේ බලන්න හරි එහෙනම් මම දැන් මෙතන පැත්තකින් සූදානම් කරගන්නවා මගේ ලෙජරේ ප්‍රශ්න අංකට වාර්තා කරන්න ඉතින් මම වැඩි වෙලාවක් යන කලින් වහිනවා නත් ගොරෝනවා එකක් අමාරු විපත්ති කරගෙන නැහැ නිසා ඉක්මනින් මේ වැඩේ ඉවර කරගන්න දැන් ළමයි අපේ 8 වෙනි ගණනේ අපි ඉන්නේ
ජනවාරි 1 කතාව බලුවොත් මුදලින් ලක්ෂ 2ක්ද රුපියල් ලක්ෂයක් වටිනා ලීබඩු යොදා ව්‍යාපාරය ආරම්භ කිරීමේදී අපට බලපෑම් දන් තුනක් තියෙනවා ආයතනෙට මුදල් ලැබෙනවා ආයතනෙට ලීබඩු ලැබෙනවා ඒ වටිනාකම ආයතනයකට ගෙවන්න අපි බැඳීමකටත් ලක් වෙනවා දැන් අපි වෙන වෙනම මේක වාර්තා කරගත්තොත් අපට මුදලින් ලැබෙන ප්‍රමාණය මුදල් ගිණුම ලියන්න පුළුවන් ඔයා දන්නවා මුදල් කියන්නේ වත්තමක් වැඩිවීම හර එහෙනම් මුදල් ගිණුම ලියනවා දිනේ එකයි එක ඔන්න මුදල් ගිණුමට හර කරනවා ලක්ෂ 2ක් ඒ වගේමයි මම තව ගිණුමක් ආරම්භ කරනවා ලීබඩු ගිණුම අපේ ව්‍යාපාරයට ලීබඩු කියන්නේ වත්තමක් ඒ කියන්නේ ව්‍යාපාරයේ පාවිච්චිලා අපේ දේපලක් ලෙස දෙන අපිට පේන පෞතිකම ලීබඩු කියන වත්තම තිබෙනවා එහෙනම් ඒ වත්තමේ වැඩිවීම ලීබඩු ගිණුමේ හර කරනවා දිනේ එකයි එක ලීබඩු වැඩි වෙන ප්‍රමාණය ලක්ෂය දැන් මුදලුත් ලීබඩුත් ලැබුණේ අයිතිකරුගෙන් එහෙනම් අයිතිකරුට අපි ලක්ෂ 3ක් ගෙවන්න ඕන නේද ලක්ෂ 2ක් මුදලින් ලැබුණා ලක්ෂ 1ක් ලීබඩු ලැබුණා යනු අයිතිකරුට අපි ගෙවන්න ඕන ලක්ෂ 3ක ප්‍රමාණයක් ඒ අයිතිකරුවාට ගෙවන්න තියෙන ණය සඳහා අපි නමක් කියනවා මොකද්ද ප්‍රාග්ධනේ යනවා ප්‍රාග්ධන ගිණුම ආරම්භ කරනවා ඒක බැර කරනවා කියද්ද ලක්ෂ 3ක් දැන් මුදල් ගිණුම ලැබෙනවා බැර වෙන කෙනාගෙනම බැරමේ ප්‍රාග්ධන ගිණුම ලීබඩු ගිණුම ලැබෙනවා බැර වෙන කෙනාගෙනම බැර වෙන්නේ ප්‍රාග්ධන ගිණුම ප්‍රාග්ධන ගිණුම ලැබෙනවා හර වෙන්නේ කවුද කියලා හර උනා දෙන්නේ මුදල් ඇලෙනවා ලීබඩු ඔන්න විස්තරේ ලිව්ව ආකාරය හැම විටම හර පැත්තේ ගිණුම කරියන්නේ බැර වෙන කෙනාගෙනම බැර වුණ ගිණුම ලැබෙනවා හර වෙන්නේ කවුද ප්‍රාග්ධන බැර වෙන විට හර වුණා ලීබඩු ගිණුම මුදල් ගිණුමත් ඒ නිසා මම මෙතන විස්තරයට ඒ ගිණුම් දෙකේම නම ඒ එකයි එක ගණන ඊළඟට තියෙනවා එකයි පහ ගණන එකයි පහ මුදලින් ලද සේවා ආදායම රුපියල් 50000 ඒක මුදලින් උපයා ගැනීම එහෙනම් මුදල් ගිණුමේ වාර්තා කරන්න ඕන මුදල් ලැබීම දෙවනි බලපෑම තමයි ආදායමක් උපයා ගන්නේ එහෙමනම් මම ආරම්භ කරනවා සේවා ආදායම් ගිණුම විකුණුම් ගේම බාණ්ඩ අලෙවි කිරීමෙන් උපයා ගන්න ආදායමට අපි කියනවා විකුණුම් කියලා. ඒ කියන්නේ භෞතිකව පේන දෙයක් අපි අලෙවි කරනවා. ඒකෙන් විකුණුම් ආදායමක් උපයා ගන්න. නීතිඥ මහත්මයේ කුසාවියේ පිරී සිටලා වෛද්‍යවරයෙක් වෛද්‍ය උපදේශ ලබා දීලා එයාලා කරන්නේ මොකද? සේවයක් සපයන මුදලක් ලබා ගැනීම. එතනදී එයාලගේ ආදායම අපි සේවා ආදායම ලෙස නම් කරනවා. විකුණුම් ගේම කියලා නම් කරන්න එපා. හරි. කොහොම හරි කමක් නැහැ සේවාව සපයලා අපිට මොනවද ලැබෙන්නේ මුදල් ජනවාරි 5 මුදල් වත්කම වැඩි වෙනවා 50කින් එක මුදල් ගිණුමේ හර පැත්තේ දෙනවා දිනේ 1.5 මුදල් ගිණුම හර කරනවා 50 මේ 50 ලැබුණේ කොහොමද සේවා ආදායම හරහා එක ආදායම් ගිණුම ආදායමක වැඩිවීම කොහෙද ලියන්නේ ආදායම් ගිණුමක වැඩිවීම ලියන්නේ ගිණුමේ බැර පැත්තේ එහෙනම් ආදායම් ගිණුම බැර කරනවා දිනේ 1.5 50 දැන් මෙතන මොකද්ද විස්තරයට ලියන්නේ අනිත් කෙනාගේ නම හර වෙන කෙනාගේ නම මුදල් ගිණුම ලියනවා බැර වෙන කෙනාගේ නම සේවා ආදායම් 1.7 1.7 ණයට සිදු කළ සේවා ආදායම රුපියල් ලක්ෂයක් ණයට සිදු කරා මුදල් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ මගෙන් සේවාව කෙනෙක් ලබා ගත්තා පසුව මුදල් ගෙවන්නම් කියලා යා පොරොන්දු වුණා. ඒ අපට සේවාව ණයට සපයපු කෙනාට අපි කියනවා sorry ණයට සපක් ලබා ගත් කෙනාට අපි කියනවා ණය ගැතියෙක් කියලා. යාගෙන් අපට මුදල් ලැබෙන්න නියමිතයි. මෙයා අපට වත්කම් ගිරුමක්. ණය ගැතිය කියන්නේ වත්කම් ගිරුමක්. වත්කම දැන් ඇති වෙලා නේද මම සේවයක් සපයපු නිසා ණයගැති කියන වත්කම ඇති වුණා ඒක ණයගැති ගිණුමේ කොහෙද ලියන්නේ වත්කම් ගිණුමක වැඩිවීම ලියන්නේ වත්කම් ගිණුමේ හර පැත්තේ එහෙනම් මෙන්න ණයගැති ගිණුම හර කරනවා දිනය 1.7 කියද්ද ලක්ෂය මේ ණයගැතිය හටගත්තේ ඇයි අපි යාට සේවාවක් අලෙවි කළ නිසා සේවාවක් සේවාවක් කලින් කළා. ඒ කියන්නේ සේවා ආදායමක් අපි
मुदल उपयाल विसिदा हा एक अपट्टा वेदमा ये ना मामारम करना वा पेचार ने गिरूं पेचार ने गिरूं एक अपट्टा वेदम गिरूं मा वेदम गिरूं मा का वैदिली मर्याने गिरूं में हर पैते ये ना मामा पेचार ने गिरूं मा एकाए पहलवा हर करना वा वचना का मुखिया इधर विस्सा अन्ना पेचार ने गिरूं मा हर අපි පෙචාරණ වේදම හට ගන්නවා කියලා ලිව්වේ මුදලින් ගෙවුවු නිසා නේද පෙචාරණ වේදම රුපියල් 20000යි කිව්ව මේකේ මුදලින් ගෙවුව බව උපකල්පනය කරනවා එහෙනම් අපේ මුදල් ශේෂය අඩු වෙනවා කීයකින්ද 20කින් මුදල් කියන්නේ වත්කම මුදල් වත්කමේ වැඩි වීම හර පැත්ත දිනවා අඩු වීම කියන්නේ මුදල් කියන්නේ මේ බැර පැත්තේ යන්න මුදල් කියන්නේ මට බැර පැත්තේ පළවෙනි දුර දිනියල යන්න 1.15 බැර කරන්න 20 දැන් මෙතන ලියනවා හර වෙන කෙනා වෙනම आयतने ली बड़ क्या ने अपने बात कमा हल्लू तारा में करा ली बड़ बात कमा मेरे विंग ली बड़ गिने मा एमा गिने मा नया तहार करना वा दहाट में दा एकसीय असुवा ली बड़ बात कमा वैडी मेरे मा वैडी मेरे पेमाने हार करा ली बड़ गिने मटे एकसीय असुवा देवली मरे टाइम मुकाम मैं ली बड़ गाने में बतावे मुदाल के मर खाली ना माय थी खाली गिने तो बड़ा मुकाम तो उन्हें ली बड़ हर प्राग दन गिने मर बैठा हुए මේවතාව ඇති කරුනේ මේ ආයතනයේ මුදල් ගෙවා ආයතන දී බඩු ගන්න. එතකොට ලී බඩු ගිරීම හර වෙනවා 180ක් මුදල් ගෙවු නිසා මුදල් ගිනවම බැර වෙනවා 180ක්. එහෙනම් ගෙන්න මුදල් ගිනීමට බැර කරන්න 180ක්. මෙතන ලේනවා හර වෙන කෙනා ගිනම ලී බඩු. මෙතන ලේනවා බැර වෙන කෙනා ගිනම මුදල්. හරි. ඒ 1.18 1.20 නායකත්වයන්ගේ මුදල් ලැබුණා 90000. 20 වෙනිදා නායකත්වය අපිට මුදල් දී. අපිට කොහෙන් හරි මුදල් ලැබෙනවා නම් මුදල් කිරීම එක ලියන්නේ හර පැත්තේ. යනවා මුදල් කිරීමට ජනවාරි 20 දිනේ ලියනවා ලැබෙන ප්‍රමාණය හර කර ගන්නවා 90000. ඔන්න මුදල් වත්කම වැඩි වුණා. දැන් මේ මුදල් දෙන්නේ නායකත්වයන්. එහෙනම් නායකත්වයන්ගෙන් ලැබෙන තියෙන ශේෂය අඩු වෙනවා කියලා ලියා ගන්නවා නේද මේ නායකත්ව කියන ගිරමේ අපි ලියාගෙන තියෙනවා ලක්ෂයක් ලැබෙන්න නියමිතයි කියන දැන් ඒකෙන් 90000ක් ලැබුණා ඒකට ලැබෙන තියෙන ශේෂය අඩු වෙනවා නායකත්ව ගිරම බැර කරනවා නායකත්ව ගිරම දිනය දෙනවා 1.20 බැර පැත්තේ බැර කරන වටනාකම 90000 මෙතන ලියනවා හර වෙන කෙනාගේ නම මුදල් යන මුදල් ගිරමට මෙතන ලියනවා බැර වෙන කෙනාගේ නම වේදම් වැඩි වෙනවා වේදම් වැඩි වීම වේදම් කිමෙලියන්නේ
मुदल परित्याग समीकरण लिखा मुदल परित्याग अनागते मुदल के බැංකුවට ගෙවන්න තියෙන ශේෂය කියන්නේ මොකද්ද? වගකීමක්. වගකීමකට වැඩිවීම කියන්නේ කොයි පැත්තේද? දැන් පැත්තේ. එහෙනම් මම ආරම්භ කරනවා බැංකු ණය කියන වගකීම ගිරුම. බැංකු ණය කියන වගකීම ගිරුම ආරම්භ කරනවා. ඒක බැර කරනවා ලක්ෂ දෙක. මෙතනදී එනවා හර වෙන කෙනාගේ නම මුදල්. මුදල් ගිරුමේ එනවා බැර වෙන කෙනාගේ නම समुचित समीकरण वार्ता क्रियाट मम समीकरण दीवाणी
रिकॉर्डिंग पटांगा ने पूरी तापसी के कटवा काफ़ी सा में ऑनलाइन इन्नाई क्यों हुआ में यार नम कुछ कटवा का वैन है माँ पे निकलते किधर है वे मतो यार वो पीने तो दिया कैमरा वाले के मंत्र ने वहाँ कर कटवा पीने दी तापसी के ने वाला हमने दी मामा की अभी नहीं दिया लीबरु शेयर के ने ना लीबरु शेयर वाला दी अभी අපි වක්කමේ අනුවීමක් ලෙස සමීකරණය ලියුවා නේද දීපරුසේ මේකම වැඩි වෙනවා එතකොට ඒක ප්‍රාන්තලින් අඩු කළා අනිත් පැත්තේ වක්කම අඩු වෙනවා කියලා හැබැයි ඒක ලෙජරේ වාර්තා කරද්දී අපි දීපරුසේ ගිනම හර කරනවා සමුච්චිත දීපරු සමුච්චිත ෂේ ගිනම නේද දීපරු සමුච්චිත ෂේ අපිට පොඩක් අතවද දීපරු සමුච්චිත ෂේ ගිනම या बैठ कर हरि यार वो आपे वीर में वो किया थे आपे वीर में गिरने हदा हदा करने वाले वो पंद्रह हर जनवरी की स्थिति का और ना वीर में बैठी हूँ ना मैं यहाँ वक्त कम गिरना नहीं पारू वक्त कम आउट में होना मैं गिर में लिया कोई पैसे वक्त कम आउट में ना इन्हें लिया ना लोगों ने तो बैठ पैसे नहीं चले कपाहरी में कम एक ही ना तीनों ऐसे नहीं चलेगी महार नहीं पड़ अदाले बात कम की मत बैठ एक ना एक मरने तो क्या ना देना हो वाह इस रात इकने कानो आगे नुम करना सांकल गिनुम करना सांकल सर गिनुम करना प्रमित गिनुम करना प्रमित अंक पहल है देन जब इकने करना वाह देवला सर दहाते गिनुम करना प्रमित अंक दहाते तो आप इकने करना वाह ये देवला ශේවෙන්කිරි මේ ක්‍රමයට ගිනුම් තබන්න. වත්කම අඩුවීම, ශේවීම, වෙන්කිරි මේ ක්‍රමයට ගිනුම් තබන්න. ඒකට තමයි මෙන්න මේ ගිනුම ඕන වෙන්නේ. එහෙනම් ආ දීපරු ශේ ගිනුම් ගත කරන්න කිව්වොත්, ගොඩනැගිලි ශේ ගිනුම් ගත කරන්න කිව්වොත්, ශේ ගිනුම හර සමුච්චිත ශේ ගිනුම බැර වෙනවා කියලා කියන්න පුරුදු වෙන්න. එයාලා මෙයා බැර වෙන්නේ ඇයි? මෙයා වත්කම් ගිනුම වත්කම අඩුවීම ලියන්නේ. වත්කම් ගිනුම අඩුවීම ලියන්නේ අදාළ ගිනුමේ බැර පැත්තේ. යනවා ජනවාරි 31 බැර කරනවා. අෂ්ටාංග නමය අද පොඩ්ඩක් එළියෙන් තත්ති ඉඳලා තිබෙන නිසා අෂ්ටාංග නමය මම ඔයාලට හෝම්වර්ක් එකක් විදිහට දෙනවා අෂ්ටාංග නමය කරන්න දෙන අට හදුවා වගේම වෙනසක් නැහැ එකලයක් තියෙනවා වෙනස් වෙනවා ජනවාරි 25 මම වාගේ ස්ක්‍රීන් එකට ෂෙයා කළොත් අෂ්ටාංග නමය ඒකේ ජනවාරි 25 ගන්දරුවේ පොඩි වෙනසක් තියෙනවා එතන තියෙන ළමයි ලද මුදල් පරිත්‍යාග බලන්න ජනවාරි 25 දී එන්නේ ලද මුදල් පරිත්‍යාගයක් ඒ කියන්නේ අපිට මුදල් ලැබෙනවා පරිත්‍යාගයක් ලෙස අනිත් සියලුම ගණදෙනු අපි කලින් ඉගෙන ගත්ත ආකාරයටමයි ප්‍රශ්න අංක 8 ආකාරයටමයි 25 විතරයි වෙනස් වෙන්නේ එහෙනම් ළමයි අපි කොහොමද මේ ලද මුදල් පරිත්‍යාග වාර්තා කරන්නේ එක ආදායම පරිත්‍යාගයක් ලබා දුන්නොත් ඒක විදමක් කියුවා නේද දැන් මෙතන තියෙන්නේ පරිත්‍යාගයේ විදමක් වශයෙන් හඳුනා ගන්න. ඊළඟ කරන්නේ තියෙන්නේ ලද මුදල් පරිත්‍යාග ඒක ආදායමක්. ආදායමක් දක්වොත් මොකද කරන්න ඕනේ? මුදල් ලැබුණම මුදල් ගිනම හර ආරම්භ කරන්න ඕනේ මොකද්ද? පරිත්‍යාග ආදායම් ගිනම එයා පැනනවා. පරිත්‍යාගයක් මුදලින් ලැබීම ආදායමක් සේ සලකනවා. එතකොට මේක සමීකරණය කොහොමද ලියන්නේ සමීකරණය කියන්නේ මුදල් ලැබෙනවානේ මුදල් ලැබෙනවා නම් ඒක මුදල් ශේෂයට දාලා සමීකරණයදී මුදල් ශේෂයට ඒක එකතු කරනවා ආදායමක් නම් ආදායම වර්ගකල් පන්නේ ප්‍රාථමිකයට එකතු කරනවා එහෙනම් ඔයාලට ප්‍රශ්න අංක 9 තනියම හදලා ඒකේ උත්තරේ පැහැදිලිව අරගෙන මට WhatsApp කරන්න මම ප්‍රශ්න කරාමේ ලබන සතියේ සාකච්ඡා කරන්නේ නැහැ ඔයාලට. උත්තර එවන අයගේ උත්තර පරීක්ෂා කරලා හරිද වැරදිද කියලා ඒ පොරොන්දු දෙන්න. දැන් ප්‍රශ්න අංක 9 ට උත්තරේ ඔයාලට ඕන නම් ඔයා හදපු ගාන මට WhatsApp කරන්න. එතෙන්දී මම ඔයාලට පාඩු බලලා හරි හෝ වැරදි කියනවා නම් ඒවා කියලා reply එකක් දාන්න. හරි එහෙනම් ඊළඟ කාරණේ
ඊළඟ දවසේ පන්තිය සාකච්ඡා කරන්න ටියුට් එකේ දැන් ප්‍රශ්න නැහැ. ඉතිරි කොටස පළවෙනි නිබන්ධන ඉතිරි කොටස මම ඉක්මනින්ම ඔයාලගේ WhatsApp group එකට upload කරන්න. ඒක print out එකක් අරගෙන ලබන සතියේ සැන්සුරාද පන්තියේදී අපි මේ අභ්‍යාස කරමු. එහෙනම් මම දැන් පන්ති නතර කරනවා. හැමෝටම සුබ පොහොය දිනයක් අයිබෝවන්.